Also other academic staff of Golden Gate International School. It gives me great pleasure and honor to be here today, although it is also because of my father, very unfortunately, was not able to make it due to certain meetings, unforeseen events. I will also like to speak a few words in Sinhalese, because I got ready to speak in Sinhalese, to be honest. Mang mulimma prakash karanna done mang pasal yana kaledi e wage ma niti vid sri lanka niti vidyalaya igena ganna kaledi vivida taranga wala e wage vivida avasthan waldi katha pawathwala tibbata mage piyathuma wenuen mulma wathawata kathawak karana avasthawa thamai meka idin man satutu wenawa eka patthakin beeruwala apita godak sambandhakam tiyena me puruwareedi e wage ma हसन मैदुमा मगे मित्रे कपे पियतुमा के मित्र पहुले किटुम मित्रे ओहुगे पासले उत्सव यदि मगे पियतुमा नियोजन करमी मूलम कथा करा पुलवान्वीम पिलिपाद अध्यापने कियाने त्राटक अनागत त्राटक शास्त्रीकत्व त्राटक दीवनुव तीरने कर्ण प्रधानम साधक यदि माँ विश्वास कर्ण बेरुवल्ट අවුරුදු ගානක් තිබ්බේ අවුරුදු ගානක් තිස්සේ නොතිබ්බේ අවස්ථාව අද වෙනකොට හසන් මැදිතුමාගේ මූලිකත්වයෙන් විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිතුමා අධ්‍යක්ෂකතුමාගේ මූලිකත්වයෙන් ඔවුන් හසන් මැදිතුමාට සවියක් ශක්තියක් වෙමින් ලබා දෙන මේ කරන මේ කටයුත්ත අපි කවුරුත් අගය කළ යුතුයි කියලා මට මතක් වෙන්නේ අධ්‍යාපනය පිළිබඳව කතා කරද්දී දකුණු අප්‍රිකාවේ හිටපු ලෝක ප්‍රකට නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා කියපු වදන් දකුණු අප්‍රිකාවේ නිදහස් අරගලය වෙනුවෙන් නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා සටන් කරද්දී ඒ වර්ගවාදයට අපි කියනවා අපාතීඩ් කියලා වර්ගවාදයට විරුද්ධව සටන් කරද්දී නෙල්සන් මැන්ඩෙලා මොනවද කිව්වේ නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා කිව්වා කවදා හරි මේ රටේ මේ ලෝකේ තියෙන අසාධාරණකම් අයුක්ති इद्रिये अभी सटंकरा नोनेना एक होंदमदे भाविता कलयुत होंदम आयुध अध्यापने आईकेल मंग विश्वास करो ये अवस्थाव बेरूल इन अपे तापन लंगील मल्ल अभी लभिलती आईकेल अभी लंका इतिहास गाता अभी शत्रुवेन्न पुलवांग इतिहास अध्यापने बिल्बंधु अभी तीयन पिरीवेन्वली पटांगत ये अध्यापने अदेनकोट विश्वविद्यालय नोमिले दिन अध्यापने ඒ වගේම මහපොළ ශිෂ්‍යත්වයේ වගේ දේවල් දකුණු ආසියාවේ හොඳම සාක්ෂරතාවයේ 97%කටත් එහායින් තියෙනවා. ඉතින් අපිට ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් අධ්‍යාපනය තුළින් අපිට තියෙනවා. හැබැයි වර්තමාන තත්ත්වය ගත්තහම අද Twitter, Facebook, පරිගණකීය තාක්ෂණය, ගෝලීයකරණය මුවාවෙන් මේ අපි විශ්ව ගම්මානයක් අද ඇමරිකාවේ වෙන දේවල් ඊළඟ තත්ත්වරේ අපි දන්නවා. ගාසා වෙනවල දේවල් අපි ඊළඟ තත්ත්වරේ දන්නවා. සිරියාවේ වෙන දේවල් ඊළඟ තත්ත්වරේ අපි දන්නවා. පැලස්තීනයේ වෙන දේවල් ඊළඟ තත්ත්වරේ විදිහට අපි iPhone එකෙන් iPad එකෙන් බලන්න පුළුවන්. ඉතින් මේ අලුත් ලෝකයට සම්බන්ධ වෙනකොට රජයකින් කරන දේවල් පමණක් කාටවත් ඇති වෙන්නේ නැහැ. ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් සමාජයේ ඉන්න ඇති හැකියාව පුළුවන්කම තියෙන උදවිය තමන්ට පුළු පුළුවන් ආකාරයෙන් සමාජයේ අධ්‍යාපනය වෙනුවෙන් සේවය කරන්නට ඕනේ. ඉතින් මම නැවතත් ස්තුතිවන්ත වෙනවා හසන් මැතිතුමාට බේරුවල ජනතාව වෙනුවෙන් බේරුවල ඉන්න මේ පුංචි ළමයි තරුණ නංගිල මලිල වෙනුවෙන් තමන්ගේ සේවය ඒ වගකීම හරියාකාරව ඉටු කිරීම පිළිබඳව. මම වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම තාත්තට බැරි වුණ වෙලාවේ තාත්තා මට කතා කරලා කිව්වා අනිවාර්යෙන් ඔයා කාරණා දෙකක් කියන්න ඕනේ කියලා. පළවෙනි කාරණේ මගේ තාත්තගේ ඉස්කෝලේ කාලේ ओ मुलिम गिये कलुतल सिरिकुर्स विद्यालय मैदान एक वसर हतर वसर गंदो गया इट बस गंपल जाहिरा विद्यालय टावृद्ध गया इट बस कोलम आनंद विद्यालय गिया आठ वसर निवेदिका क्यूवे निवेदिका मंगती मंगेन हेम क्यूवला मम्मे लुकोदिया कवि तात के क्यू तात के इतिहास කලුතර සිරිකුරුස විද්‍යාලයට යති හැම වෙලාවෙම පන්තිය අන්තිම පස් දෙනා 40ක් හිටියොත් 35 ඉඳන් 40 වෙනකම් හැබැයි ආනන්දිට ගිය පළවෙනි අවුරුද්දේ ඉඳන් පන්තියේ මුල් පස් දෙනා අතරට එන්න මගේ පියතුමාට හැකි වුණා. ඇයි ඒ කියලා අහපුවාම එතුමා දුන්න උත්තරය තමයි මගේ පියතුමාගේ සීයා මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කළා. කැබිනට් ඇමතිවරයෙක් හැටියට කටයුතු කළා. දකුණු බලාදේ ආණ්ඩුකාරවරයා හැටියට හිටියා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා හැටියට හිටියා. වැඩ බලන මේ රණසිංහ ප්‍රේමදාස මහත්මයා, ජේ.ආර්. ජයවර්ධන මහත්මයා, ඩයනා
කුමරියගේ සහ චාල්ස් කුමාරයාගේ විවාහයට ගිය වෙලාවේ ඉංගලන්තෙට වැඩ බලන ජනාධිපතිවරිය හැටියට කටයුතු කරපු එකම සුළු ජාතිකයා. ඉතින් හැම වෙලාවෙම අපේ ගෙදර තිබ්බ දේශපාලන ඒ තත්ත්වය නිසා උදේ ඉස්කෝලේට යද්දි 10-15 සෙනෙක් ඇවිල්ලා මරදානේ ගෙදර කතා කරනවා දේශපාලනේ. හවසට ඉස්කෝලේ හමාර වෙලා ගෙදරට එද්දි ආපහු දේශපාලනය ගැන කතා කරනවා. රැට නිදා ගන්න යද්දි පාඩම් කරන්න යද්දි දේශපාලනය ගැන කතා කරනවා. එවැනි පසුබිමක් වටපිටාවක් තමයි අපේ පියතුමාට එදා තිබ්බේ. ඉතින් මම මගේ පියතුමා කිව්වා වගේම මම මෙතනින් දෙමව්පියන්ගෙන් කරුණා කරලා ඉල්ලීම කාරුණිකව ඉල්ලීමක් කරනවා. තමන්ගේ දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් පසුබිමක් ප්‍රශ්න නැති පසුබිමක් කරුණා කරලා සකස් කරලා දෙන්න. ඉතුරු ටික අපේ නංගිල් හැමල්ලිල බලාගෙන. ඉතින් ඒ ඉල්ලීමත් කරමින් දෙවෙනි කාරණේ මගේ පියතුමා කියපු ගුරුවරු ඉන්නවනම් තමන්ට ඥාතිත්වයක් නැති තමන්ට සම්බන්ධයක් නැති දරුවන්ට හරියාකාරව උගන්වන ඒ දරුවන්ට ඒ දරුවන්ගේ අනාගතය සාර්ථක කරගන්න උදව් කරන ඒ ගුරුවරුන්ගේ දරුවන්ගේ අනාගතය දෙවියන් ලකබලා ගනීවි කියලා මගේ සීයා කියලා දිනවා කියලා පියතුමා කියන්න කියලා කිව්වා. ඉතින් ඒ වදන් ටිකත් එක්ක මට එක දෙයක් තව මතක් වෙනවා බුදුහාමුදුරුවෝ කියලා දිනවා මම එද්දි නිකන් මේ Google කරලා බැලුවා ධම්මපදයේ කවුරු හරි නිදානයක් දකින්නවා වගේ යම් කෙනෙකුගේ වැරද්දක් පෙන්වලා දෙනවද වැරද්දක් කරද්දි ඒ මිනිස්සයාට තරවටු කළා ඒක හරියාකාරව කරන්න වැරදි කරන්න එපයි කියලා අවවාද දෙනවද ඒ මිනිස්සයා බුද්ධිමත් කෙනෙක් ඒ වගේ මිනිස්සු අපි ආශ්‍රය කරන්න ඕනේ කියලා කිව්වා. ඉතින් මෙතන ඉන්න නංගිල්ල මල්ලිලගේ මම ඉල්ලා සිටිනවා ගුරුවරු කියන්නේ කල්යාණ මිත්‍රයෝ කියන්නේ ඒ වගේ බුද්ධිමත් ජාතියක්. තමන් වැරද්දක් කරනවා නම් ඒ වැරද්ද හරිගස්ස ගන්න අවවාද දෙනවා නම් අනුශාසනා කරනවා නම් ඒ වගේ බුද්ධිලියු තව තවත් ලං කරගන්න කියලා ඉල්ලීම කරමින් මෙතන ඉන්න නංගිල්ල මල්ලි සීලු දෙනාටම අනාගතයේ සාර්ථක වෙන්න මේ රටට ආදරය කරන පිරිසක් වෙන්න මේ රටට දැක්මක් තියෙන දර්ශනයක් තියෙන පුද්ගලියෝ ඉංජිනේරියෝ වේ ඉංජිනේරුවන් වේවා නීතිං මං වගේ නීතිඥයෝ තව මාසයක නීතිඥවරයෝ වේවා දොස්තරවරු වේවා නැත්නම් ඉස්තිකාර ජමිල් මැතිතුමා වගේ දේශපාලකයෝ වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් හසන් මැතිතුමාට විදුහල්පතිතුමා ඇතුළු ඒ සියලුම මණ්ඩලයේ ඉන්න සියලුම දෙනාට ස්තුතිය පළ කරමින් මම මගේ වචන ස්වල්පය අවසන් කරනවා ඔබ මිස්තුති Thank you very much, sir. And also, we request you